අයබෝවන් ඔබ රාත්‍රී 9:30 අයිටෙන් ප්‍රවෘත්ති සමගින් මම චරිත දරංජය බමුණුහේන්ද්‍ර මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය ප්‍රධාන පුවත් සිරස්තල වෙත මාකඳුරේ මදුස්කී අභියාචනා තීන්දුව ලබන දෙවනදා ජලයෙන් යට වූ නාවලපිටිය නගරය අවදානම් සහිත මාර්ගවල නායම් වැළැක්වීමේ වැඩපිළිවෙලක් දෛවයේ සරදමින් එකම තැන මිහිදන් වූ සිරුරු පාතාල කල්ලි දායක මාකඳුරේ මදුෂ් ඉදිරිපත් කළ අභියාචන පෙත්සම පිළිබඳ තීරණයක් ලබා දීම දුබායි අධිකරණය කල්දමා තිබෙනවා තමා ශ්‍රී ලංකාවට පිටුවල් කිරීමට එරෙහිවයි මාකඳුරේ මදුෂ් මෙම අභියාචන පෙත්සම දුබායි අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ එරටින් ලැබෙන වාර්තානුව අභියාචන පෙත්සම සම්බන්ධ තීන්දුව ලබන වස දෙවනදා ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. මේ අතර මාකඳුරේ මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් තවත් දෙදෙනෙකු එරටින් පිටුවහල් කරන ලදුව අද අලුයම දිවයිනට පැමිණියා. කටුනායක ගුවන්තොටුපලේදී ගුවන්තොටුපල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකය ඔවුන්ගෙන් ප්‍රශ්න කළා. මෙසේ පිටුවහල් කර ඇත්තේ පියල් පුෂ්ප කුමාර සහ මොහොමඩ් අෆ්‍රිඩ් මොහොමඩ් ඉන්හාම් යන අයයි. මොහොමඩ් අෆ්‍රිඩි මොහොමඩ් ඉන්හාම් කියන මේ පුද්ගලයා කංජිපාණි ඉම්රාන් යන අයගේ බිරිඳගේ සහෝදරියකගේ දරුවෙක් වෙනවා. අද පැමිණි මේ දෙදෙනාව තවදුරටත් කටුනායක ගුවන්තොටුපලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ඒකකයේ භාරයට අරගෙන තිබෙන්නේ ඔවුන්ගෙන් දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් බුද්ධ්‍යංශත් ප්‍රශ්න කරමිනුයි සිටින්නේ. මාකඳුරේ මදුෂ් සමග සිටියේදී ඊයේ පිටුවහල් කෙරෙනු 6 දිනාගෙන් ප්‍රශ්න කිරීම් වලින් අනතුරුව දයන් බුද්ධිම පෙරේරා යන අය කොළඹ අපරාධ කෝට්ටාසය මගින් අත්අඩංගුවට ගත්තා. නිලන් රොමේෂ් සමරසිංහ යන අය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමේ අනතුරුව අද මේගම්බුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව ඔහු අප්‍රේල් 22 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියෝග කෙරුණේ. නිලන් රොමේෂ් සමරසිංහ යන අය මාකඳුරේ මදුෂ්ගේ ජාති සහෝදරයෙකු බවයි පොලිසිය පවසන්නේ. මේ අතර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එරෙහිව නාමල් කුමාර නැමැති අයකු සිදු කළ පැමිණිල්ලට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා නදීමල් පෙරේරා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද කැඳවා තිබුණා. ඔහුගෙන් පැය 3ක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කර ගැනුණා. මදුෂ් සමග ඩුබායිහිදී අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් 23 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකාවට පිටුවහල් කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා අඛණ්ඩව එක්සත් ජාතීන්ගේ සංවිධානය සහාය ලබා දෙන බව එම සංවිධානයේ මහලේකම් අන්තෝනියෝ ගුතරේස් මහතා පවසනවා. නිව්යෝක් නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ ආර්ථික සහ සමාජීය කවුන්සිලයේ සංවර්ධනය සඳහා වන මූල්‍යනය පිළිබඳ සමුළුවට සහභාගී වී සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුණගැසුණු අවස්ථාවේදී ජගත් මහලේකම්වරයා මේ බව සඳහන් කළේ. පසුගියදා ඇති වූ දේශපාලනික ගැටලුකාරී තත්ත්වය සාමකාමී ලෙස විසඳා ගැනීමට හැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පිළිබඳව තමා තුළ ප්‍රසාදයක් ඇති බවද ගුතරෙස් මහතා පැවසුවා. 1978 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු වරට තමන් කළ සංචාරය පිළිබඳවද ජාගත් මහලේකම්වරයා මෙහිදී සිහිපත් කළා. මෙවර යෝන්පුරයේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කළ ප්‍රකාශයට විරෝධය පළ කරන බව ශ්‍රී ලංකා යවුන සමාජ සම්මේලනයේ තරුණ නායකයින් පවසනවා. මෙතෙක් තරුණයන් වෙනුවෙන් ක්‍රියාත්මක වූ විශාලතම ජාතික වැඩසටහන ලෙසයි යෝන්පුරය හැඳින්වෙන්නේ. වත්මන් රජයේ බලයට පත්වීමෙන් පසු හතරවන යෝන්පුරය පැවැත්වුණේ හම්බන්තොට වීරවිලදී. දෙස්විදෙස් තරුණ තරුණියන් 8000කගේ සහභාගිත්වයෙන් මෙවර යෝන්පුරය අතිසාර්ථකව නිමාවට පත්වුණා. සියලු ජාතීන් නියෝජනය කරන ලංකාව පුරා තරුණ තරුණියන්ගේ සහභාගිත්වයෙන් ක්‍රියාත්මක වූ යෝන්පුරය පිළිබඳ බොහෝ දෙනා ප්‍රශංසාවද පළ කළා. පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සමාජ මාධ්‍ය හරහා යෝන්පුරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළා. ඒ පිළිබඳ යෝන්පුරයට සම්බන්ධ වූ තරුණ නායකයින් විරෝධය පළ කරනවා. යෝන්පුරයේ සහ කුණුකසල සහ වෙනැද්දෑ සම්බන්ධයෙන් විශාල වශයෙන් කතාබහට අටපුර ලක් වෙලා තියෙනවා. ප්‍රචාරය වුණේ මේක අම්මන්ත්‍ර දේශී පාර්ලිමේන්තු මන්ත්‍රී කරන නාමල් රාජපක්ෂ මහත්මයා විසින්. මේක සත්‍ය දෙයක් නම් සාධාරණ දෙයක් නම් එහෙම පෙන්වුවට කමක් නැහැ. කෙසේ නමුත් අපි මේකට පිළිතුරු දී යුතුයි. කුණුකසල කියන දේ එකතරේට අස් කරන්න බෑ. 11 වෙනිදා වෙනකනුත් අපි අස් කරා. හැබැයි 12 13 14 15 යන දවස්වල අපි අවුරුදු නිවාඩු සියලුම දෙනාට ඒක නිසා වැඩ කරන්න කම්කරුවෝ නැහැ. මොකද රොබෝවරු නෙවෙයි වැඩ කරන්නේ. මිනිසුන් වැඩ කරන්න ඕනේ. ඒයි නිවාඩු ගිහිල්ලා. ඉතින් 15 වෙනිදා තමයි නාමල් රාජපක්ෂ මහත්මයා ගිහිල්ලා තියෙන්නේ. මේක
බලන්න මම හිතනවා එතුමා හදිසි වුණා වැඩි කියලා. අපිට මාසයක්වත් අඩුම තරමේ වුණා. මොකද අපි මාස 3කට කලින් තමයි සූදානම් වෙන්නේ. විදිහට එතුමා තරුණෙක් විදිහට දෙයක් කියන්න කලින් ඊට වඩා කල්පනා කරලා බුද්ධිමත්ව කටයුතු කරා නම් හොඳයි කියන එක. ඉතින් එතුමාලා ඒ දාපු වීඩියෝ එකේ තිබුණා ගහ සම්පූර්ණ ගිනි තියලා කියලා. ඉතින් ඒක ගිනි තියලා නෙවෙයි ඒක මැරිච්ච පළු ගහක් නේ. ඒ වගේම ඔය දැන් කියන දේවල් තිබුණ නෑ ඇත්ත වශයෙන්ම. ඒවා කවුරු ගෙනත් දාලා හෝ ඒගොල්ලෝ දේශපාලන වාසියක් සඳහා තමයි ඒක මේ කරලා තියෙන. අපි ජෝන්පුර එහෙම කිසිම ගැටලුවක් නෑ. මීට පෙර ජෝන්පුර 3ක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ ජෝන්පුර 3ේම මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙලා නැහැ. මේ තමයි මේ වගේ ප්‍රශ්නයක් ඇති වෙච්ච ප්‍රථම අවස්ථාව. පළවෙනිදා ඉඳලා අපේ යෝන්පුර භූමියේ සුද්ධ පවිත්‍ර කිරීමේ කටයුතු ආරම්භ කළා. ඒ වැඩ කරපු සාමාන්‍ය පිරිසත් අවුරුද්දට ගෙදර යන්න ඕනේ. ඒ නිසා අපි ඔවුන්ට සතියක පමණ නිවාඩු කාලයක් ලබා දුන්නා. නැවතත් ඔවුන් නිවාඩු අවසන් කරලා ඇවිල්ලා නැවතත් සුද්ධ පවිත්‍ර කටයුතු කිරීමේ කටයුතු ආරම්භ කළා තියෙනවා. ඉතින් මේ අතරතුර කාලයේදී තමයි මොවුන් මේ ගිහිල්ලා යෝන්පුර ප්‍රදර්ශන කලාපයේ භූමියට එහි තිබුණායයි කියලා යම් යම් ඡායාරූප වගයක් අන්තර්ජාලයට මුදහැරලා තියෙනවා. මේ ක්‍රියාකලාපය ඇත්තටම බොහොම අදම දේශපාලන පටු අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා භාවිතා කරපු දෙයක් විදිහට තමයි අර්ථකථනය කරන්නේ. බුද්ධිමත් ජනතාවට කියනවා මේ ක්‍රියාව පිළිකුලෙන් යුතුව හෙලා දකින්න. නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමනි, ඔබට යෝන්පුරයේ ගැන ලබා දීමට අවශ්‍ය නම්, ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට අවශ්‍ය නම්, ශ්‍රී ලංකා යවුන සමාජ සම්මේලනයේ විදිහට අපි ඕන වෙලාවක බැඳිලා ඉන්නවා. ඔබ එන්න ජාතික තරුණ සේවා සභාවට අප සතුව සියලුම රූපරාම්, ඡායාරූප සහ ඒ සඳහා සහභාගී වෙච්ච සියලුම පිරිසගේ නාමලේඛන තියෙනවා. ඔබට ඔවුන් සමග සාකච්ඡා කරලා යෝන්පුරයේ පිළිබඳ අධ්‍යක්ීමක් සහ යෝන්පුරයේ පිළිබඳ අදහසක් අරගෙන මාධ්‍යට ප්‍රකාශ කරන්න පුළුවන්. මහියංගන මාරක රියානතුරෙන් මියගිය දස දෙනාගේ අවසන් කටයුතු විශාල පිරිසකගේ සෝසුසුම් මැද්දේ අද සිදු කෙරුණා. ඊයේ අලුයම මහියංගනයේදී සිදු වූ රියානතුරින් මියගිය දස දෙනාගේ දේහයන් මඩකලපුවේ ඔවුන්ගේ නිවෙස් වෙත අද රැගෙන එනු ලැබුවා. ඒ මහියංගන මූලික රෝහලේදී සිදු කෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණවලින් අනතුරුවයි. පවුල් කිහිපයක මව, පියා, දරුවන් නැතුළු දස දෙනෙකුයි මෙසේ මියගියේ. ඔවුන්ගේ දේහයන්ට අවසන් ගෞරව දැක්වීම සඳහා අතිවිශාල පිරිසක් පැමිණියා. දේහයන් පිළිබඳ අවසන් කටයුතු සිදු කෙරුණේ බඩකලපුව කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී. පෞද්ගලික බස් රථයක වැන් රථයක් ගැටීමෙන් සිදු වූ මෙම අනතුරෙන් මියගියේ වැන් රථයේ ගමන් කළ දස දෙනෙකුයි. මේ අතර අනතුරක් වළක්වා ගැනීමට පියවර නොගැනීමේ චෝදනා මත අදාළ බස් රථයේ මගී සේවා අවසර පත්‍රයේ දහවන කටයුතු මාසක කාලයක් සඳහා අත්හිට වූ බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂන් සභාව නිකුත් කළ රියදුරු හැඳුනුම් පතද අත්හිටු වීමටයි කටයුතු කර ඇත්තේ. ශ්‍රී ලංකිකින් අභ්‍යවකාශය ජය ගැනීමේ පළමු අවස්ථාව සටහන් කරමින් මෙරට ඉංජිනේරු සිසුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණා වන් චන්ද්‍රිකාව අද අලුයම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත රැගෙන යාම සිදු කෙරුණා. මෙම චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව ශ්‍රී ලංකා වේලාවෙන් අද අලුයම 2:16ටයි කක්ෂගත කෙරුණේ. 5, 4, 3, 2, 1 and we have engine ignition. And we have liftoff of the Antares NG-11 mission to the ISS. Engines at full power. චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ වේලාවෙන් හෙට පස්වරු 6:30ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ළඟා වීමට නියමිතයි. එය අභ්‍යවකාශ මධ්‍යස්ථානයට රැගෙන යාමෙන් පසු මැයි මාස අවසානයේ හෝ ජුනි මාස මුලදී එය කක්ෂගත කිරීමට නියමිතයි. දුලානි චාමිකා වේතනගේ සහ තරිඳු දයාරත්න රාවණා වන් චන්ද්‍රිකාවේ නිර්මාණකරුවන් වනවා. තරිඳු දයාරත්න පින්නවල ජාතික පාසලේ ආදි සිසුවෙකු වන අතර දුලානි චාමිකා කොට්ටාව ධර්මපාල විද්‍යාලයේ සහ කොළඹ සිරිමා වණ්ඩාරනායක විදුහලේ ආදි සිසුවියක්ද වනවා. මෙවන් චන්ද්‍රිකාවක් නිපද වූ පළමු ශ්‍රී ලාංකිකයන් දෙදෙනා ලෙස ඔවුන් ඉතිහාසගත වනවා. රාවණා යනු ඝනක චන්ද්‍රිකාවක් වන අතර එය කුඩා චන්ද්‍රිකාවක්. ඝන සෙන්ටිමීටර් දහසක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාවේ බර කිලෝග්‍රෑම් 1.05ක් බව වාර්තා වනවා. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා වන් කක්ෂගත කිරීමට නියමිතයි. එහි අවම කාලය අවුරුදු 1.5ක් වන අතර වසර 5ක් දක්වා එය පැවතිය හැකි බවයි විශ්වාස කෙරෙන්නේ. චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් ප්‍රධාන අරමුණු 5ක් ඉටු කර ගැනීම අපේක්ෂාවයි. ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීමින් එක් අරමුණක්. ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත ලෝරා මොඩියුල් නැමැති මෘදුකාංගය අත්හදා බැලීම තවත් අරමුණක්. චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීමද අරමුණු අතර
වනවා. කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම පිළිබඳ අත්හදා බැලීමටද නියමිතයි. පෘථුවේ චුම්බක ශක්තිය පිළිබඳ අධ්‍යයනය කිරීමද මෙම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ තවත් අරමුණක් වනවා. සැබවින්ම ශ්‍රී ලාංකිකයන් යැවූ පළමු චන්ද්‍රිකාව පිළිබඳව තාරක විද්‍යාඥ මහාචාර්ය චන්දන ජයරත්න මහතා මෙසේ අදහස් පළ කළා. කුඩා චන්ද්‍රිකාවක් සිග්නස් එක කියලා සොකට් එක මාර්ගයෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යැවීම සිදු කරලා තියෙන්නේ මේ වෙලාව වෙන විට 2016 අලුයම අද දින සිදු වුණේ. එය 16 මාර්ගයෙන් පමණ අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ගිහින් එහි සිට තමයි කිලෝමීටර් 400ක කක්ෂයකට ප්‍රක්ෂේපණය කරන්නේ. එය ජූනි මාසේ තමයි සිද්ධ වෙන්නේ අභ්‍යවකාශයේ ස්ථාපනය කිරීම. ලංකාවේම හදපු චන්ද්‍රිකා තුනක් අපි ඉදිරියට යවන්න බලාපොරොත්තු වෙලා තියෙනවා. ලබන වසරේ ඉඳලා ඒ කටයුතු ගොඩක් කරනවා. ඒකට එහි නිරහුරුවක් වශයෙන් තමයි මෙම චන්ද්‍රිකා ඕනෑම අයකුට තම මතය ඉදිරිපත් කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය එක්සත් ජාතික පක්ෂය තුළ ඇති බව එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවින් දිසානායක මහතා පවසනවා. නුවරේලිය වික්ටෝරියා උද්‍යානයේ වසන්තයේ මල්දැක්ම ප්‍රදර්ශනයේ විවෘත කිරීමට එක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. එක්සත් ජාතික පක්ෂය දැවැන්තයන්ගේ දේශපාලන පක්ෂයක්. මේ මතවාද වලින් කිසිසේත්ම හේතු ගන්නන්න බෑ පක්ෂය දෙදරෙනවා කියලා. එවැනි ප්‍රශ්න ඇති වෙන එක ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂක විශේෂ ලක්ෂණයක් හැටියට මා දකිනවා. පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් තිබෙන බව ඉතාමත් පැහැදිලි. එක මතවාදයකට ඇවිල්ලා ඉදිරි මාස 4-5 කටයුතු කිරීමට විශාල ශක්තියක් පන්නරයක් ජවයක් තියෙන බව ඉතාමත්ම පැහැදිලි. මීට වඩා ප්‍රශ්න ඇත්ත වශයෙන් පුහුට්ටුවේ තියෙනවා. පුනර්ජනනීය බලශක්ති තුළින් මෙරට බලශක්ති අර්බුදයට විසඳුම් සෙවිය හැකි බව සෝලා බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමේ ලේකම් ලක්මාල් ප්‍රනාන්දු මහතා පවසනවා. ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින්. අපි කියන්නේ මේ සෝලා කර්මාන්තයේ ලංකාව වගේ රටකට කරන්න බැරි දෙයක් නැහැ. අපි ඉන්නේ සමකයට ආසන්නව. ප්‍රංශයට පුළුවන් නම් රිනියබල් එනර්ජි වලට යන්න සම්පූර්ණයෙන්ම. ඇයි අපිට බැරි? ජර්මනියට යන්න පුළුවන් නම්, ඉතාලියට පුළුවන් නම්, ඇයි අපිට බැරි? අපිට අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ. අපිට මේ තියෙන සැලැස්මක් නැතිකම විතරයි තියෙන්නේ. අපේ කැපැසිටි එකේ හැටියට අපි හිතුවා අපි රජයට සහ විදුලි බල මණ්ඩලයට අපි දෙනවයි කියලා ජන සැලැස්මක් සූර්ය බලය සම්බන්ධයෙන් විතරක්. හැබැයි අපේ ඒ ප්ලෑන් එකත් එක්ක මේ ඉමර්ජෙන්සි පවර් ගන්නෙ නැතුව මේ සූර්ය බල ශක්තිය කියන එක අද ඉඳන් පටන් ගත්තොත් අවුරුදු 5ක් ඇතුළත බිලියන 266ක් රටට ඉතුරු වෙනවා. රාජකාරියේ යෙදී සිටින අතරතුරදී ජීවිත අහිමිවන ලංකා විදුලි බල මණ්ඩලයේ සේවකයන්ගේ පවුලේ සමාජිකයෙකු වෙත සුදුසුකම් මත ලංකා විදුලි බල මණ්ඩලයේ රැකියා ලබා දීමට වැඩපිළිවෙලක් ආරම්භ කරන බව අමාත්‍ය රවි කරුණානායක මහතා පවසනවා. පියපුතු පදනම මත සේවක පවුල් සමාජික සමාජිකවන්ට ලංකා විදුලි බල මණ්ඩලයේ පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයට එක්වමින් අමාත්‍ය රවි කරුණානායක මහතා මේ බව සඳහන් කළා. මෙහිදී සේවක දරුදරියන් 123 දෙනෙකු වෙනුවෙන් අමාත්‍යවරයාගේ අතින් පත්වීම් ලිපි ප්‍රදානය කෙරුණා. 10%ක් වූ පියපුතු පදනම මත රැකියා ලබා දීම 12.5% දක්වා ඉහළ නැංවීමටද නියමිතයි. 1969 වසරේ ලංකා විදුලි බල මණ්ඩලය ආරම්භ කිරීමේ සිට මේ දක්වා සැලකිය යුතු නවීකරණයක් සිදු වී නැති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. නවීන තාක්ෂණික ක්‍රම යටතේ විදුලි බල මණ්ඩලය තුළ පුළුල් වෙනසක් සිදු කිරීමට තමන් අපේක්ෂා කරන බවද ඒ මහතා කියා සිටියා. විදුලි ඉල්ලුම කඩිනමින් සම්පූර්ණ කිරීමට හැකි වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. සේවක පිරිස කතා කරන අවස්ථාවේදී මගේ ඉල්ලීමක් කරන මේ පියපුතු සංකල්පය මීට වැඩිය වර්ධනය කරන්න බැරිද කියලා. ඒ ගැන සෝදිසි කරලා බලලා අප මේ අවස්ථාවේදී ප්‍රකාශ කරන්න කැමතියි. අපි 10% තියෙන සංකල්පය 12.5%කට අපි වැඩි කරනවා. රාජකාරිය කරන අවස්ථාවේදී රාජකාරිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති වෙලා අපෙන් වෙන්වුවොත් ඒ පවුලේ ඉන්න පුතෙක්ට හරි දුවෙක්ට වහම රස්සාවක් ලබා දෙන එක අපේ යුතු කාර්යභාරයක් ලෙස අපි සලකනවා. අද සිටික ක්‍රියාත්මක කරනවා විතරක් නෙමෙයි 2015 ජනවාරි මාසේ ඉඳන් එවැනි අවස්ථා තිබ්බනම් වහම ඒ අයට ලබා දෙන්න කියන එක මම මේ අවස්ථාවේදී නිර්දේශ කරනවා. හෙට දිනේ තවදුරටත් තද වැසි ඇතිවන බව කාලකුණු විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද පසොරුවේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් නවලපිටිය නගරය ජලයෙන් යට වුණා. නවලපිටිය ප්‍රදේශයට අද පසොරුවේ ඇදහැරුණු තද වැසි හේතුවෙන් නගරයේ බොහෝ ස්ථාන ජලයෙන් යට වුණා. ගමනාගමන කටයුතු වලටද බාධා පැමිණි බවයි අප වාර්තාකරු සඳහන් කළේ. නවලපිටිය බස් නැඹුතුම්පලේ සිට පොලිස් ස්ථානය දක්වා වූ ප්‍රදේශය මෙසේ ජලයෙන් යට වී තිබුණා.
මේ අතර හෙට දිනේ තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් සවස් කාලයේදී මෙම තද වැසි ඇතිවීමේ ඉඩකඩ පවතින බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ. අවස් කාලයේ ගිගුරුම සත වැසි ඇතිවීමේ හොඳ වායුගෝලීය වාතාවරණයක් තියෙනවා. ඒ වගේම දැන් දිනවල අන්තර්නිවර්තන අභිසාරී කලාපය දිවයින ආසන්නයේ ලං වෙන ලකුණු තියෙනවා. එහෙම වුණාම දිවයින ආසන්නයේ කැළඹිලි තත්ත්වයන් වර්ධනය වීමේ හැකියාව තියෙනවා. ඒතර මෙහෙම වුණාම මේ පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු වෙන්න වෙනවා. ඉදිරි දිනවල මිලිමීටර් 100ක් වගේ වෙන තද වැසි තැතීමේ හැකියාව විශේෂයෙන්ම සබරගමුව මධ්‍යම දකුණ බස්නාහිර වයඹ වගේ පළාත්වලට තියෙනවා. ඒ සම්බන්ධයෙන්ුත් මහ ජනතාව අවධානයෙන් ඉන්න ඕන. නායෑමේ ඉහළ අවදානමක් සහිත මාර්ගවල නායෑම් වැළැක්වීමේ ඉදිකිරීම් සිදු කිරීමට රජය තීරණය කර තිබෙනවා. නායෑම ඉහළ ප්‍රවණතාවයක් පවතින ප්‍රදේශ ලෙස මාර්ග කීපයක් හඳුනාගෙන තිබෙනවා. අඹේපුස්ස කුරුණෑගල ත්‍රිකුණාමලේ මාර්ගයේ 10 කිලෝමීටරය ඉන් එක් ස්ථානයක්. වැල්ලවාය ඇල්ල කුඹල්වෙල මාර්ගයේ 27 කිලෝමීටරයද නායෑම බහුල ප්‍රදේශයක්. බෙරගල හාලි ඇල මාර්ගයේ 22 සහ 6 සහ 33 කිලෝමීටර් ආශ්‍රිත ප්‍රදේශවලද නායෑම් බහුලව සිදුවෙනවා. මෙම මාර්ග ආශ්‍රිතව නායෑම් වැළැක්වීමේ ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට ජපාන යෙන් මිලියන 2000ක මුදලක් වැය කිරීමට අපේක්ෂිතයි. ජාතික මාර්ග ජාලයේ නායෑම් ආපදා වැළැක්වීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වෙන් කරනු ලද ජපාන යෙන් මිලියන 7619 අරමුදලින් ඉතිරිව පවතින මුදල මේ සඳහා යෙදවීමටයි රජය තීරණය කර ඇත්තේ. හාලියල ඉන්ධන පිරුම්හල ඉදිරිපෙරදී ත්‍රියෝත රථයක් හා මෝටර රථයක් එකිනෙක කැටීමෙන් සිව් දෙනෙකු තුවාල ලැබුවා. ඒ පිළිබඳව සහ තවත් ප්‍රවෘත්ති කිහිපයක් කෙටි සටහනෙන්. හාලියල සිට බදුල්ල දෙසට දහවඩේ කළ ත්‍රිරෝද රථයක් හාලියල ඉන්ධන පිරුම්හලට හැරවීමේදී ඉදිරියෙන් පැමිණි මෝටර රථයක් එහි ගැටී තිබෙනවා. ත්‍රිරෝද රථයේ පෙරළී ගොස් එහි සිටි සිව් දෙනා තුවාල ලැබුවා. ඔවුන් සුවසරිය ගිලන් රථයකින් බදුල්ල රෝහල වෙත රැගෙන යාමටයි කටයුතු කෙරුණේ. ගාල්ල, හිරිඹුර, කරාපිටිය, දෙද්දුකුට යන ප්‍රදේශවල ඩෙංගු ව්‍යාප්තිය වැඩි වී තිබෙනවා. ප්‍රදේශයේ ස්ථාන 140ක් පරීක්ෂාවට ලක් කිරුණු අතර එහිදී ස්ථාන 22ක ඩෙංගු කීටෙන් සිටි බවයි සෞඛ්‍යාංශ පවසන්නේ. ඉදිරි දින 3 තුල ඩෙංගු මර්ධන වැඩසටහන් ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ පි විජේසූරිය මහතා සඳහන් කළා. මහනුවර ජම්පුගහපිටිය ඓතිහාසික අනුරාගල රජමහා විහාරස්ථානයේ ඉපැරණි චෛත්‍ය හරහා නිදන් වස්තු පැහැරගෙන ගොස් තිබෙනවා. විහාරස්ථානයේ දොරටුවද කඩා බිද තමා ඇති අතර පැහැරගත් නිදන් වස්තු පිළිබඳ මෙතෙක් තොරතුරු හෙළි වී නැහැ. මෙම විහාරස්ථානය වසර 400ක් පමණ පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථානයක්. හක්බෙල්ලන් 376ක් සමග පුද්ගලයෙකු නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස හක්බෙල්ලන් ඇල්ලූ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනුණේ මන්නාරම සිලා වතුර ප්‍රදේශයේදී. මන්නාරම දූෂණ මර්ධන කොට්ටහාසයේ නිලධාරීන්ද නාවික හමුදාව සමග මෙම වැටලීමට එක් වුණා. මෙසේ අත්අඩංගුවට ගත් හක්බෙල්ලන්ගේ විෂ්කම්බය මිලිමීටර් 50ට අඩු බවයි නාවික හමුදාව පවසන්නේ. සැකකරුවන් සහ හක්බෙල්ලන් තොගේ ඉදිරි පරීක්ෂණ සඳහා සිලා වතුර පොලිසියට බහර දී තිබෙනවා. කරාපිටිය ශික්ෂණ රෝහලේ එක්රැස් වෙන කැලිකසල ගාල්ල නගර සභාව මගින් රැගෙන නොයාම හේතුවෙන් ගැටලු රැසක් පැන නැගී තිබෙනවා. දින ගණනාවක් තිස්සේ කැලිකසල එක්රැස් වී ඇති අතර ඉන් රෝගීන්ට සහ අවට පදිංචිකරුවන්ට දුෂ්කරතා රැසකට මුහුණ දීමටයි සිදුව ඇත්තේ. වැකුණුගොඩ කැලිකසල රැඳවුමේ ඉඩකඩ නොමැති කමින් කැලිකසල රැගෙන යාම මේ වන විට ගැටලුවක් වී ඇති බව ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතා පවසනවා. සෑම පුරවැසියෙකුටම පිරිසිදු පානීය ජලය ලබා දීම රජයේ අරමුණයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක ජල අභිමානී වැඩසටහනෙන් මේ වන විට ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබී තිබෙනවා. ජලාභිමානී වැඩසටහන දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාවට නැන්වීමටයි වත්මන් රජය කටයුතු කළේ. අම්පාර ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් රුපියල් මිලියන 21290ක වියදමින් ජල සම්පාදන ක්‍රමයක් හා ජල පවිත්‍රාගාරයක් ආරම්භ කෙරුණා. එමකින් 200,000 ප්‍රතිලාභ හිමිකර දීමටයි පියවර ගැන්වේ. මෙම ජල පවිත්‍රාගාරයට නවීන තාක්ෂණය උපරිමයෙන් යොදා ගැනෙනවා. එය දුෂ්කර පළාතක වෙසෙන තමන්ට මහත් අස්වැසිල්ලක් වූ බව අම්පාර ජනතාව පවසනවා. යාපනයේ ප්‍රදේශයේ නව පානීය ජල ව්‍යාපෘතියක් ක්‍රියාවට නැමුණේ රුපියල් මිලියන 200ක වියදමින්. යලි පදිංචි කර ජනතාව ඇතුළු විශාල පිරිසකට මෙමකින්
ප්‍රතිලාභ හිමිවනවා. කිරණොච්චයේද පුද්ගලයින් 40,000කට පානීය ජල පහසුකම් සැපේන ජල ව්‍යාපෘතියක් ක්‍රියාවට නැඟුණේ රුපියල් මිලියන 1933ක වියදමින්. මෙම පානීය ජල ව්‍යාපෘති උතුරේ ජනතාවට මහත් වූ සම්පතක් බවයි එම ජනතාව පවසන්නේ. ලබන අගෝස්තු මාසය වන විට ඉන්දියාවෙන් හා චීනෙන් නව දුම්රිය බලවේග කට්ටල 15ක් ධාවනයට එක්කිරීමට හැකිවන බව දුම්රිය සමනධිකාරී නිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට කෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඉන්දියාවෙන් ද්විත්ව බලවේග කට්ටයක් 6ක් අපිට ලැබෙනවා. එයින් දැනට 3ක් ලැබිලා තියෙන්නේ. චීනෙන් බලවේග කට්ටල 9ක් ලැබෙනවා. අගෝස්තු විතර වෙනකොට ඒක ලැබිලා අවසන් වෙනවා. උත්තරදේවි සඳහා ද්විත්ව බලවේග කට්ටල 2කුත්, ගාලු කුමාරි දුම්රිය සඳහා ද්විත්ව බලවේග කට්ටලයකුත්, බෙලියත්තේ සිට නගරාන්තර දුම්රියක් ධාවනය කිරීමට අපි ඉදිරියේ බලාපොරොත්තු වෙනවා ද්විත්ව බලවේග කට්ටලයේදී. මඩගලපුවේ ඉඳලා කොළඹට යන කෝච්චියත්, කොළඹ ඉඳලා මඩගලපුවේ යන කෝච්චියත් බලවේග කට්ටලයකින් යොදවන්න අපි බලාපොරොත්තු වෙනවා. ද්විත්ව බලවේග කට්ටලයේ තියෙන වායු සමන මැදිරි දෙකක්, තනි බලවේග කට්ටලයකට එක වායු සමන මැදිරිය තියෙන්නේ, ඒකේ 50 දෙනෙකුට යන්න පුළුවන්. උඩරට මාර්ගය සඳහා බලවේග කට්ටල දෙකක වායු සමන මැදිරි තුනක බැගින් තියෙනවා. ඒ බලවේග කට්ටල 9 මගින් බදුල්ල බලා ධාවනය වන නව දුම්රියත්, නුවර බලා ධාවනය වන නව දුම්රියත් සේවයට එකතු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මාතලේ දුම්රිය දිනපතා දිනන සඳහාත් බලාපොරොත්තු වෙනවා. ජාතික නිවාස ප්‍රතිපත්තියක් එළිදැක්වීමට ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සූදානමින් සිටිනවා. ලබන දෙවනදාට යෙදෙන එහි 40 වන සම්වත්සරයට සමගාමීව ජාතික නිවාස ප්‍රතිපත්තිය එළිදක්වන බවයි අධිකාරියේ සභාපති ලකුවිජය සාගර පලන්සූරිය මහතා සඳහන් කරන්නේ. ශ්‍රී ලංකාවේ ජාතික නිවාස සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ සකස් කෙරුණු ජාතික නිවාස ප්‍රතිපත්තිය එළබෙන මැයි මාස 2 දිනට යෙදෙන ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වෙනි සංවත්සරයේ නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණශාලාවේ පැවැත්වෙන විශේෂ උත්සවයකදී අතිගරු ජනාධිපතිතුමන් සහ ගරු අග්‍රාමාත්‍යතුමන් වෙත පිරිනැමීම, නිවාස ඉදිකිරීම හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමන් විසින් සිදු කර ලබනවා. මෙහි ඇති විශේෂත්වයන්නේ ජාතික නිවාස ප්‍රතිපත්තිය දැන් දශක ගණනාවක කාල පරිච්ඡේදයක් තුළ සිට වරින් වර නිර්මාණය වෙමින් සකස් වෙමින් පවතුණු දෙයක්. වර්තමානයේදී සිද්ධ වෙන්නේ මේ ජාතික නිවාස ප්‍රතිපත්තිය දැනට රැස්වී පවත්න නිවාස අවශ්‍යතාවය පිළිබඳ නිවැරදිව කරුණු කාරණා හඳුනා ගැනීම එය සමාජගත කිරීමයි. අම්බලන්ගොඩ බස් නැවතුම්පළ ඉදිරිපිට සරණාබර්ණ වෙළඳ සැලකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු ගිනි අවියක් පෙන්වා රුපියල් 104,000ක් පමණ වටිනා සරණාබර්ණ පැහැරගෙන යන ආකාරයේ CCTV කැමරාවක සටහන් වී තිබෙනවා. රන්මාල මිලදී ගැනීමේ මුවාවෙන් ඊයේ පස්වරු 5:35ට පමණ එක් පුද්ගලයෙකු ස්වර්ණාභරණ අලවිසැලට ඇතුළු වී තිබෙනවා. පසුව පැමිණි තවත් පුද්ගලයෙකු වෙළඳ සැලේ සේවකයන්ට ගිනි අවියක් පෙන්වා රන්මාල 6ක් පමණ පැහැරගෙන ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. එහි සේවකයන් සැකකරුවන් හඹා ගියද ඔවුන් යතුරු පැදියකින් පලා ගොස් තිබෙනවා. සිදුව සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා. සංචාරක කර්මාන්තයේ දේශීය රැකියා අවස්ථා සංඛ්‍යාව 106 දක්වා ඉහළ නංවා ගැනීම රජයේ අපේක්ෂාවයි. සංචාරකයන්ගේ දෛනික වියදම ඇමරිකා ඩොලර් 210 දක්වා වැඩි කිරීමද රජයේ අපේක්ෂාව වී තිබෙනවා. සංචාරක කර්මාන්තයෙන් දැනට ලැබෙන්නේ ඇමරිකා ඩොලර් බිලියන 3.5ක වාර්ෂික ආදායමක්. ඒ ලබන වසර වන විට ඇමරිකා ඩොලර් බිලියන 7 දක්වා වැඩි කර ගැනීම රජයේ අපේක්ෂාවයි. මෙම අරමුණු ජය ගැනීම සඳහා ශ්‍රී ලංකා සංචාරක උපාය මාර්ග සැලැස්ම 2017-2020 ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ යටතේ ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නන්ගේ සමස්ත සංචාරක අත්දැකීම් ඉහළ නැංවීම අරමුණයි. සංචාරක කර්මාන්තයේ වර්ධනය හා ගෝලීය ආරක්ෂක ප්‍රතිරූපය වැඩිදියුණු කිරීමද අපේක්ෂාවක්. මේ සඳහා ජාතික මට්ටමේ තාක්ෂණ ක්‍රමවේදයක් ලෙස ඒකාබද්ධ සංචාරක ඩිජිටල් ක්‍රියාමාර්ගය හඳුන්වා දීමට සැලසුම් කර තිබෙනවා. මේ ප්‍රධාන අරමුණු තුනකින් සමන්විතයි. ඒකාබද්ධ සංචාරක හා චාරිකා විශ්ලේෂණය ඉන්නෙක් අරමුණක්. ඒකාබද්ධ ගෝලීය ගුවන් සමාගම් තොරතුරු ඒකාබද්ධ කිරීමේ හා සංචාරකයන්ගේ ආරක්ෂාව පිරික්සීම දෙවැන්නයි. ඒකාබද්ධ සංචාරක රක්ෂණය හා ආරක්ෂාව තහවුරු කිරීම අනෙක් අරමුණයි. එය අනුව යෝජිත ඒකාබද්ධ සංචාරක ඩිජිටල් ක්‍රියාමාර්ගය රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරීත්ව පදනම යටතේ ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබෙනවා. දැන් ක්‍රීඩා පුවතක්.
නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් තමන් සෑහීමකටපත් නොවන බව හිටපු නායක ලසිත් මාලිංග පවසනවා. මේ අතර එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයේ වෙනස් වීමට බලපෑ හේතු තේරීම් කමිටුව අද පැහැදිලි කළා. තමන්ව නායකත්වයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් සෑහීමටපත් නොවන බව හිටපු නායක ලසිත් මාලිංග පවසනවා. ඉන්දියාවේ සිට ITN ප්‍රවෘත්තියන්සිය සමග අදහස් පළ කරමින් ඔහු කියා සිටියේ ඊට හේතු කරුණු පිළිබඳ තීරීම් කමිටුව සමගින් හෙට දිනේ වැඩිදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි. ඉන් අනතුරුව එක් දින පිටියෙන් තමන් සමුගන්නේද නැද්ද යන්න තීරණය කරන බව ලසිත් මාලිංග වැඩිදුරටත් කියා සිටියා. මම හරි මෙතන අද මැරුණොත් ඉන්න ඕන තරම් පොලිමේ ඉන්න. ලසිත් මාලිංග මෙයා ගහන්නේ රට වෙනුවෙන්. දෙයකින් නම් මං හිතන්නේ නැහැ ලසිත් මාලිංග ටීම් එකෙන් මේවයි කියලා. අපි මෙයාව තිරෙක් කරේප නැති එක පෙන්වන්නත් හරි මිනිහා හොදර කරලා පෙන්වයි කියලා මම හිතනවා. අපි යාට ආයචනා කරනවා රට ගැන හිතලා ගහන්න කියලා. ලසිත් ගියා අපිට කැප්ටන්සිය ගැන මට නම් සභාපතිවරයා කිසි ප්‍රශ්නයක් නැහැ යාගේ කැප්ටන්සිය. හැබැයි යාගේ තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා එයා ඉදිරියෙන් ගියාට ඉතුරු 10 දෙනා පස්සේ ඉන්නේ. කියන්නේ එකට යන්නේ නැහැ. එතන තමයි ලොකු ගැටලුවක් තියෙන්නේ. අපිට ඕනේ රටක් හැටියට සෙල්ලම් කරන්න. අපි හිතනවා දිමුත් මේ හැකියාව තියනවා කියලා. මොකද ප්ලේයර්ස්ලා එයත් එක්ක එකතු වෙලා එයත් එක්ක එකට ඉන්නවා. ඒ අවස්ථාවන් වලදී මොන මොන ක්‍රීඩකයන්ද ක්‍රීඩා කළ යුත්තේ නොයුත්තේ කියලා නායකයයි කෝච් අතර තමයි ඒක තියෙන්නේ. ඒ වගේම සිලෙක්ෂන් කමිටිකේ ඇඩ්වයිස් උත් ගන්න ඕන කණ්ඩායමේ පර්ෆෝමන්ස් ඒක කාටවත් ගැරන්ටි කරන්න බෑ. කෝච්ටවත් සිලෙක්ෂන් කමිටිකවත් මටවත්. මට හම්බෙලා තියෙන කණ්ඩායමත් ගොඩක් හොඳට ක්‍රීඩා කරපු කණ්ඩායමක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඔවුන්ගේ සහයෝගය, ඔවුන්ගේ කරපු දක්ෂතා වර්ල්ඩ් කප් එකෙදිත් ඒ තරගවලදී ඒ විදිහටම දක්වයි කියලා. තවත් දින 43කින් එංගලන්තයේදී ආරම්භ වන එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය අද නම් කළා. 15 දිනකින් යුත් සංචිතයට තවත් අතිරේක ක්‍රීඩකයන් 4 දිනක් නම් කිරීමට කටයුතු කර තිබෙනවා. ITN ප්‍රවෘත්ති තුලින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk